මේ තමයි ජනාධිපතිවරණයට කලින් නිකුත් කරන අවසාන වීඩියෝ. මෙවර ජනාධිපතිවරණය අපි දන්නවා ඉතිහාසයේ පැවැත්වුණු අනිත් ජනාධිපතිවරණවලට සාපේක්ෂව අතිශය වැදගත් තීරණාත්මක ජනාධිපතිවරණයක්. එසේ වන්නේ ඇයි? මීට පෙර පැවැත්වූ සෑම ජනාධිපතිවරණයකදීම තේමාව බවට පත් වූ, එසේත් නැත්නම් ප්‍රධාන ගැටලුව ප්‍රධාන සාධකයේ බවට පත් වූ කිසිදු කාරණයක් නොවේ මෙවර ජනාධිපතිවරණය සඳහා පාදක වී තිබෙන්නේ. මීට කලින් විවිධ ජනාධිපතිවරණවලදී විවිධ තේමාවන් අපට දකින්නට ලැබුණා. යුද්ධය අවසන් කිරීම, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබා දීම, එහෙම නැත්නම් දූෂණ සහ වංචා පිටු දැකීම, යහ පාලනයක් ඇති කිරීම, යුද්ධ වීරයාට කෘතගුණ දැක්වීම, මේ ආදී වශයෙන් විවිධ ආකාර තේමාවන් පසුගිය ජනාධිපතිවරණවලදී අපිට දකින්නට ලැබුණා. එහෙත් මෙවර ජනාධිපතිවරණය ඒ කිසිදු කාරණයක් නෙවෙයි තේමා කරගෙන තිබෙන්නේ. අපේක්ෂකයෝ විවිධාකාර මාතෘකා සහ තේමා ඉදිරිපත් කළා තමයි. එහෙත් අපිට අනිවාර්යෙන්ම විවාදයකින් තොරව පිළිගන්නට සිද්ධ වෙනවා මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන සාධකය තමයි ආර්ථික ගැටලුව. රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදය වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළවල් මොනවාද යන්න පිළිබඳව දැන් අපිට කතා කරන්නට බෑ. මක් නිසාද ඒ පිළිබඳව කතා කරන්නට තිබුණු කාල වේලාව මේ වන විට ගත වී අවසාන නිසා. තව තිබෙන්නේ ඡන්දය පාවිච්චි කිරීම පමණයි. මේ සූදානම් වෙන්නේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵල ඔබට ගෙනෙන්නට. මේකින් බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසයේ ජනාධිපතිවරණවලදී අපේ ඡන්දදායකයෝ හැසිරුණේ කොහොමද? ඒ අවස්ථාවලදී ඒ අපේක්ෂකයන්ට ලැබුණු ජයග්‍රහණ හෝ පරාජයන් මොනවාද? මෙන්න මේ විදිහට 1982 සිට 2019 දක්වා පැවැත්වූ ජනාධිපතිවරණ 8කදී දකින්නට ලැබුණු ප්‍රතිඵල පිළිබඳව සංඛ්‍යාත්මක ඉදිරිපත් කිරීමක් මම මේ කරන්නට සූදානම් වෙන්නේ. ඇයි මේ? මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සංසන්දනාත්මක විමසා බලන්නට ඔබේ බුද්ධියට අවස්ථාවක් දෙනටයි මේ සූදානම් වෙන්නේ. 1982 අවුරුද්දේ තමයි ලංකාවේ මුල්ම ජනාධිපතිවරණය පැවැත්වුණේ. ලංකාවේ පළමිනි විධායක ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ ඊට අවුරුදු 4කටත් කලින් 1978 පෙබරවාරි 4 වෙනිදා. දැන් මේ වීඩියෝව බලන බොහෝ යෞවනයන්ට නම් ගැටලුවක් එන්න පුළුවන්. පළවෙනි ජනාධිපතිවරණය තිබ්බේ 82 නම් 78 කොහොමද එයා දිවුරුම් දුන්නේ කියලා. ඒකට හේතුව තමයි ලංකාවේ පළමිනි විධායක ජනාධිපතිවරයා පත්තුනේ ජනවරමකින් නොවේ. 1977 මහමැතිවරණයෙන් බලයට පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන තමන්ට ලැබුණු 6/5 ඡන්ද බලය උපයෝගී කරගෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළා. මෙන්න මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි විධායක ජනාධිපති තනතුරක් හඳුන්වා දුන්නේ. මෙතනදී ඔහු කට්ට වැඩක් කළා. මොකක්ද කට්ට වැඩේ? ව්‍යවස්ථාවට ඇතුළත් කරා පළවෙනි ජනාධිපතිවරයා වශයෙන් පත්කෙරෙන්නේ ඒ වන විට අගමැති තනතුර දරූ පුද්ගලයාය කියලා. මේක තනි පුද්ගලයෙක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දාපු වාක්‍යයක්. වෙනත් ආකාරයකට කියනවා නම් ජේ.ආර්. ජයවර්ධන මේ වාක්‍ය දාගත්තේ තමන්ටම ජනවරමකින් තොරව ජනාධිපති වීම සඳහා. මොකද 1977 මහමැතිවරණය පැවැත්වූයේ ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමට නොවේ. එය පාර්ලිමේන්තු මැතිවරණයක්, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා තමයි මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ. එසේ නැතිව ජනාධිපතිවරයෙක් පත් කරගන්න නෙවෙයි. එහෙත් අගමැති ජේ.ආර්. ජයවර්ධන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදනයක් හදාගත්තා තමන්ට ජනාධිපති වෙන්න. තමන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරවාගෙන තමන්ගේම මැදිහත්වීමෙන් ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරවාගෙන ඒ සම්මත කරගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වාක්‍යයක් උපයෝගී කරගෙන ඔහු තමන්ම ජනාධිපති හැටියට කිරුළු පැලැන්දා. ඉන් අනතුරු 1978 පෙබරවාරි 4 වෙනිදා ඔහු ලංකාවේ පළමුවෙනි විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දුන්නා ගාලු මුවදර පිටියේදී අග්‍ර විනිශ්චයකාර නෙවිල් සමරකෝන් ඉදිරියේදී. මෙන්න මේ ආකාරයට ජනමතයකින් තොරව ලංකාවේ මුල්ම ජනාධිපතිවරයා තේරීපත් වීම නිසා පළමෙනි ජනාධිපතිවරණය පවත්වන්නට සිදුවන්නේ ඊට අවුරුදු 4කට පසුව. දැන් ජේ.ආර්. ජයවර්ධන මේ ආකාරයට ජනවරමක් නැතුව ජනාධිපති තනතුරට තේරීපත් වුනේ ඊට කලින් ආණ්ඩුවේ හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායකට ජනමතයකින් තොරව
පාර්ලිමේන්තුවේ නිලකාලය දික්කරගත්තා කියන චෝදනාවත් කරමින්. 1970 බලයට පත් වුණ සමගිය පෙරමුණ ආණ්ඩුව ඡන්දයෙන් බලය ලබා ගත්තේ 1975 දක්වා අවුරුදු 5කට. එහෙත් ඔවුන් 1972 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරා. ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මෙන්න මේ නිසා 1972 සිට අවුරුදු 5ක් විදිහට තමයි මේ අය ආණ්ඩුවේ කාලය ගණන් හදාගත්තේ. ජනවරම ලැබුණේ 70 ඉඳලා 75 දක්වා. හැබැයි ජනරජයේ පිහිටුවේ 72 නිසා ඒ ආණ්ඩුව තීරණය කළා මේ ආණ්ඩුවේ නිල කාලය අවුරුදු 5යි. ඒ අනුව 72 සිට 77 දක්වා ඔවුන් ආණ්ඩුව පවත්වාගෙන ගියා. මේ ආකාරයට ආණ්ඩුව පවත්වාගෙන යාමට විරුද්ධව ජේ.ආර්. ජයවර්ධන 1975 දී තමන්ගේ ආසනයෙන් ඉල්ලා අස්වුණා. මට ජනවරම ලැබුණේ 1975 වෙනකල් විතරයි. ඒ නිසා මට මේ තනතුරේ ඉන්නට අයිතියක් නැහැ. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට බලයේ ඉන්නේ. ඊට විරෝධය පළ කිරීම සඳහා මම ඉල්ලා අස්වෙනවා කියලා ඔහු ඉල්ලා අස්වුණා. ඒත් හැබැයි UNP කේ සියලු මන්ත්‍රීවරු ඉල්ලා අස්වුණේ නැහැ. මන්ත්‍රීවරු 17 දෙනෙක් කේවල විට පාර්ලිමේන්තුවේ හිටියා UNP. මුලින් යෝජනාව ආවේ මේ 17 දෙනාම ඉල්ලා අස්වෙන්නට. ඒත් ඒ පිළිබඳව සමාලෝචනය කරද්දී මේ අයට තේරුණා මේ 17 දෙනාම ඉල්ලා අස්වුණොත් මේ ආසන 14ම අතුරුමැතිවරණ පවත්වන්නට සිද්ධ වෙනවා. සමහර ආසන සමහරට පරදින්නත් පුළුවන්. අන්න ඒ අවදානම ගන්න UNP මන්ත්‍රීවරු කැමති වුණේ නැහැ. ඒ නිසා අවසානයේ පක්ෂේ නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන පමණක් තමන්ගේ ආසනයෙන් ඉල්ලා අස්වුණා. ඒ නිසා අතුරුමැතිවරණයක් පවත්වන්න සිද්ධ වුණා. මෙන්න මේ ආකාරයට ජනමතයකින් තොරව ආණ්ඩුවේ කාලයේ අවුරුදු දෙකකින් දික්කර ගැනීම බරපතල ලෙස විවේචනය කළ ජේ.ආර්. ජයවර්ධනම 77 තමන්ට කිසිසේත්ම නොලැබුණු බලයක් උපයෝගී කරගෙන පළමෙන විධායක ජනාධිපති තනතුරට තමන්ම තේරීපත් වුණා. මේක හරියට තමන්ගේ අතින් තමන්ම ඔටුනු පැලඳගත්තා වගේ. ඔහුගේ නිල කාලය අවසාන වීමට තිබුණේ 1984 පෙබරවාරි 3 වෙනිදා. මක් නිසාද ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 6යි කියලා ව්‍යවස්ථාවේ දැක්වෙනවා. එහෙත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට තේරුණා මේ වැඩේ හරියන්නේ නැහැ. 84 වෙනකල් හිටියොත් ඡන්දේ තියන්න පරදින්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හුකුමක්ද කළේ 1982 දී ජනාධිපතිවරණය පවත්වන්න තීරණය කළා. ඒ අනුව 1982 දී ලංකාවේ පළමිනි වතාවට ජනාධිපතිවරණයක් පැවැත්තුණා. 1982 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය, හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ, කුමාර් පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ සංගමය, කොලින් ආර් ද සිල්වා ලංකා සම සමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර නව සම සමාජ පක්ෂය. 1982 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ කාරණා දෙකක් කියන්න තියෙනවා. ඉන් එකක් තමයි අපේ රටේ බොහෝ දෙනා අතරේ වැරදි මතයක් තියෙනවා. මේ මතය කවුරුන් පතුරුවා හැරියාද කියන්න දන්නේ නැහැ. සමහරු නම් කියනවා ආණ්ඩුවේ ඉස්කෝලවල පොත්වලත් මෙහෙම කියලා තිබුණායි කියලා. මොකක්ද මීට කලින් වීඩියෝ එකදී මම සඳහන් කළා මතක ඇති ටියුෂන් ගුරුවරයෙක් කිව්වාය කියලා, ලංකාවේ ජනාධිපති වෙන්න නම් සිංහල බෞද්ධයෙක් වෙන්න ඕනේ කියලා. දැන් ඒක අමු පට්ටපල් බොරුවක් බව මේ අපේක්ෂක ලැයිස්තු බලන විට ඔබට පැහැදිලි වෙනවා. කුමාර් පොන්නම්බලම් සිංහලයෙකුත් නෙවෙයි බෞද්ධයෙකුත් නෙවෙයි. එවැනි ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් සඳහන් වෙලත් නැහැ. මෙවැනි වැරදි මත ඕනෑ තරම් අපේ රටේ පැතිරිලා තියෙනවා. දැනුත් පැතිරුණා, මෙවර ජනාධිපතිවරණයේදීත් පැතිරුණා. අනික් විශේ෷ කාරණය තමයි 1971 සිට අක්‍රීය වී තිබුණු ජනතා විමුක්ති පෙරමුණ මේ ජනාධිපතිවරණයට ඔවුන්ගේ නායකයාව අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් කළා. මේ ජනාධිපතිවරණය උපරිම වශයෙන් රාජ්‍ය බලය අවභාවිත කරමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන ගිය අවස්ථාවක්. මෙවරත් අපි දැක්කා රාජ්‍ය බලය අයථා විදිහට පාවිච්චි වෙනවා ජනාධිපතිවරණයට. එහෙත් 1982 එසේ නොවේ. ඉතාම ප්‍රසිද්ධියේ රජයේ නිලධාරීන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ඡන්ද ව්‍යාපාරයේ පෙනී හිටියා. රැස්වීමල කතා කළා. එසේම රජයේ සම්පත් පාවිච්චි වුණා. රජයේ වාහන ඇතුළු දේපල පාවිච්චි වුණා. මේවාට එරෙහිව විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයන් කොයිතරම් හඬ නැගුවත් එයින් කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. අවසානයේ සිදුවුණේ කුමක්ද? ජනාධිපතිවරණයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනම ජයග්‍රහණය කළා. මෙන්න ප්‍රතිඵල. ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ ලැබූ ඡන්ද සංඛ්‍යාව 34,50,811යි. ප්‍රතිශතය 52.91යි. හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 25,48,438යි. ප්‍රතිශතය 39.07යි. රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව
දෙලක්ෂ 73,428 සාරසය විසි අටයි. ප්‍රතිශතය 104.19යි. කුමාර් පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ සංගමය ලැබූ චන්ද සංඛ්‍යාව 173,934යි. ප්‍රතිශතය 102.67යි. මේ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේදී මම ඇත්තටම ඔබට ඉදිරිපත් කරන්නේ ඡන්දයේදී 101%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අපේක්ෂකයන්ගේ ඡන්ද පිළිබඳ විස්තර පමණයි. එසේ නැත්නම් ඉදිරියේ විස්තර කරන්න තියෙන ජනාධිපතිවරණදී අපේක්ෂක ලැයිස්තුවේම ඡන්ද ලබාගත් සංඛ්‍යාවන් ප්‍රකාශ කිරීම කිසිම තේරුමක් නැති වැඩක් වෙන නිසා. ඒ ආකාරයට 1982 ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඊළඟට කල්පනා කළේ මහමැතිවරණයක් නොපවත්වා තමන්ගේ ආණ්ඩුවේ කාලය දික් කරගන්න. ඒ කතාව අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඒ අනුව තමයි ඉතිහාසයේ කුප්‍රකට ජනමත විචාරණය පැවැත්වූයේ. ජනමත විචාරණයක් පැවැත්වීම මගින් ආණ්ඩුවේ කාලය තව අවුරුදු 6කට දික් කරගෙන ජේ.ආර්. ජයවර්ධන රටේ පාලනය කරගෙන ගියා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට නම් ජනාධිපතිවරයාට දෙවරකට වඩා එකී තනතුර දරන්නට බෑ. මේ නිසා ඊළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ජේ.ආර්. ජයවර්ධනට අවස්ථාවක් නැති වුණා. එහෙත් ඔහු ඒ සඳහා උත්සාහයක් ගත්තා. අපි මීට කලින් 1988 ජනාධිපතිවරණය පිළිබඳ වීඩියෝවේදී ඒ විස්තරය ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපති ජයවර්ධන තුන්වෙනි වරටත් ජනාධිපති වශයෙන් තේරීපත් වීම සඳහා යම් උත්සාහයක නිරත වුණා. එහෙත් එවක අගමැති ආර් ප්‍රේමදාසගේ තර්ජනාත්මක ප්‍රතිචාර නිසා ඔහුට තමන්ගේ ඒ බලාපොරොත්තු ඉවත් කරගන්නට සිදු වුණා. ඒ පිළිබඳව ඔබ තවමත් නැරඹුවේ නැත්නම් 1988 ජනාධිපතිවරණය පිළිබඳ වීඩියෝව නරඹන්නට කියලා මම ඉල්ලා සිටින්න කැමතියි. 1988 තමයි ලංකාවේ දෙවැනි ජනාධිපතිවරණය පැවැත්වුවේ. මේ අවස්ථාව වන විට ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනතාවට එපා වෙලා තිත්ත වෙලා කොයි වෙලාවේද මේ ආණ්ඩුව පළවා හරින අවස්ථාවක් ලැබෙන්නේ කියලා ජනතාව පුල පුලා බලාගෙන සිටි. එහෙත් එවැනි තත්ත්වයක් ඒ වන විටත් රටේ උද්ගත වෙලා තිබුණේ නැහැ. ආණ්ඩුව ඉතාම දරුණු විදියට මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළා. ඒ පිළිබඳ විස්තර මම මෙතන ඉදිරිපත් කරන්නේ නැහැ. අපේ වැඩිහිටියන් නම් මේ කියන කාරණා ඇත්ත කියලා දන්නවා. 1988 ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත කාලය උදා වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බරපතල අර්බුදයකට ගොදුරු වෙලා හිටියා. එක පැත්තකින් උතුරේ යුද්ධයක්, අනෙක් පැත්තෙන් දකුණේ ආණ්ඩුවට එරෙහිව ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. මෙන්න මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ ආර් ප්‍රේමදාසට බරපතල ප්‍රශ්නයක් වෙලා තිබුණා. එහෙත් ඔහු ඒ සඳහා උපයෝගී කරගත්තා උපක්‍රම රාශියක්. එයින් එකක් තමයි ඔහු දෙමළ සහ මුස්ලිම් ඡන්දදායකයන් සමග ඩීල් එකකට ගියා. ඒ ඩීල් එකකට ගිහින් ඔවුන්ගේ ඡන්ද ටික ලබා ගැනීම සඳහා ප්‍රයෝගයක් ක්‍රියාත්මක කළා. මම දැන් ඒ විස්තර ඉදිරිපත් කරන්නේ නැහැ. ඉදිරි වීඩියෝවකදී මම ඉදිරිපත් කරන්නම් මේ අපේ ජනාධිපති අපේක්ෂකයෝ ඡන්දෙ දිනන්නට දාපු ඩීල් ගැන. එයින් එක ඩීල් එකක් තමයි අගමැති ආර් ප්‍රේමදාස මුස්ලිම් පක්ෂ සමග, ඇත්තටම මුස්ලිම් පක්ෂ කිව්වට මුස්ලිම් කොංග්‍රසයේ පමණයි තිබුණේ, එම්.එච්.එම්. අශ්රෆ්ගේ පක්ෂය. මෙන්න මේ පක්ෂයත් එක්ක ඩීල් එකකට ගියා. මම ඔහෙලට වැඩි චාන්ස් එකක් කරන් දෙන්න ජනාධිපතිවරණදී මට උදව් කරන්න කියලා. මොකක්ද අරන් දුන්න චාන්ස් එක? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ වනතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරීපත් වීමට නම් කිසියම් අපේක්ෂකයෙක් පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසනයක් දිනා ගන්නට නම් ඕනෑම දේශපාලන පක්ෂයක් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතයක් තිබුණා. මේ ඡන්ද ප්‍රතිශතය තමයි ඒ ආසනයෙන් හෝ ඒ දිස්ත්‍රික්කයෙන් හෝ පාවිච්චි වූ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 112.5% ලබාගත යුතුයි කියන එක. මේක මෑතකදී ආපු නීතියක් නෙවෙයි, 1931 ඉඳලා ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු කාලයේ ඉඳලා තිබුණා. මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරීපත් වෙනට නම් ලැබුණු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 112.5% ප්‍රතිශතයක් ලබා ගත යුතුයි කියලා. ආර් ප්‍රේමදාස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා මේක වෙනස් කළා. 112.5 අඩු කළා 105% දක්වා. මෙන්න මේ සංශෝධනය නිසා ලංකාවේ සුළු ජාතීන් යයි කියන අයට පාර්ලිමේන්තුවට ඒම සඳහා අතිරේක වාසියක් ලැබුණා. මෙන්න මේ ව්‍යවස්ථා සංශෝධනය ඇති කිරීමෙන් තමයි අගමැති ආර් ප්‍රේමදාස මුස්ලිම් පක්ෂවල දෙමළ පක්ෂවල සහාය ලබා ගන්න ක්‍රියා කළේ. එවැනි සංශෝධන තව දෙකක් එයා ක්‍රියාත්මක කළා. මම ඉදිරි වීඩියෝකදී විස්තර ඉදිරිපත් කරන්නම්. 1988 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 3 දෙනෙක් ඉදිරිපත් වුණා.
මේ පිළිබඳව මීට කලින් මම කතා කරලා තියෙනවා 88 ජනාධිපතිර්ණය පිළිබඳ වීඩියෝවේදී ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවක් ගෙනල්ලා පොදු අපේක්ෂක වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ඉදිරිපත් කරන සාකච්ඡා කළත් ඒවා සාර්ථක වුණේ නැහැ. මේ හේතුව නිසා මේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාව වශයෙන් එහි නායිකාව සිරිමා බණ්ඩාරනායක ඉදිරිපත් වුණා. මෙන්න ඒ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයෝ. රණසිංහ ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය, සිරිමා වාර්ඩී බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඔස්වින් අබේ ගුණසේකර ශ්‍රී ලංකා මහජන පක්ෂය. 1988 ජනාධිපතිවරණය තමයි අතිශය භීෂණයක් පතුරුවාහල ඡන්දය. එය මුළුමනින්ම භීෂණය මත පදනම් වූ ජනාධිපතිවරණයක්. කිසිම විරුද්ධ පක්ෂ අපේක්ෂකයෙකුට ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දය වර්ධනය කරන්න තීරණයක් කරන් තිබුණා. එහි ප්‍රතිඵලයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ අනුග්‍රහය ලැබූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඡන්දය වර්ජනය කරන්න කියලා මහ ජනතාවගෙන් ඉල්ලා සිටි. අයිපමණක් නෙවෙයි, ඔවුන් ඡන්දය දෙන්න යන අයට දඬුවම් දෙනවා අය කියලත් ප්‍රකාශයට පත් කළා. ඇත්ත වශයෙන් මෙහි ප්‍රතිඵලයක් හැටියට ඒ ජනාධිපතිවරණ කාලය තුළදී විශාල පිරිසක් ඝාතනයටත් ලක් වුණා. ඡන්ද ප්‍රචාරක වැඩ කටයුතු කරපු, ඡන්දය දාන්න ගිය යනාදී වශයෙන් විශාල පිරිසක් ඝාතනයට ලක් වුණා. ඒ ඝාතන සිදු කරන ලද්දේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේද, එසේ නැත්නම් ඔවුන්ගේ නමින් එක්සත් ජාතික පක්ෂයේද කියලා සැකයක් අදටත් තියෙනවා. කෙසේ හෝ වේවා, සියලු රාජ්‍ය බලතල පාවිච්චි කරලා භීෂණය පතුරවා හරලා, ඡන්ද මංකොල්ල කාලා, මිනී මරලා, අගමැති ආර් ප්‍රේමදාස ඉතාම ස්වල්ප ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. මෙන්න ඒ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල. 1988 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල, ආර් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 25,69,199යි. ප්‍රතිශතය 50.43යි. සිරිමා වාර්ඩී බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 22,89,960යි. ප්‍රතිශතය 44.95යි. ඔස්වින් අබේ ගුණසේකර ශ්‍රී ලංකා මහජන පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 235,719යි. ප්‍රතිශතය 4.63යි. අපි හැමෝම දන්නවා එයින් පසුව රටේ අතිශය භීෂණකාරී තත්ත්වයක් දකින්නට ලැබුණේ. මේ භීෂණකාරී සමය අවසාන වුණේ ජනාධිපති ආර් ප්‍රේමදාස මහමග ඝාතනයට ලක්වීමෙන් පසුව. මෙන්න මේන් පසුව තමයි ලංකාවේ ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, ඒ 1994. මේ වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අතිශය බෙලහීන වෙලා යන එන මං නැති තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඒ වන විට ඝාතනයට ලක් වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ දුරකාලයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස DB විජේතුංග පත් වී සිටියා. ඔහු විසින් ජනාධිපතිවරණය කැඳවන අවස්ථාව වන විට ඇත්තටම මහමැතිවරණයක් පවත්වා අවසාන වෙලා එක්සත් ජාතික පක්ෂය පරාජය කරමින් පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අලුත් දේශපාලන සන්ධානය මෙන්න මේ ආණ්ඩු බලයත් ලබාගෙන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව චන්ද්‍රිකා කුමාරතුංග 1994 ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ. මෙන්න ඒ ජනාධිපතිවරණ ඉදිරිපත් වූ අපේක්ෂකයෝ. චන්ද්‍රිකා කුමාරතුංග පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රීමා දිසානායක එක්සත් ජාතික පක්ෂය, හඩ්සන් සමරසිංහ ස්වාධීන, හරිශ්චන්ද්‍ර විජේතුංග සිංහලේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය, AJ රණසිංහ ස්වාධීන, නිහල් ගලප්පති ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ. මෙහි සඳහන් වූ ශ්‍රීමා දිසානායක අපේක්ෂිකාව බවට පත් වුණේ කොහොමද කියලා අපි මීට කලින් වීඩියෝකදී කතා කළා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක ඝාතනයට ලක්වීම නිසා විකල්ප අපේක්ෂිකාව වශයෙන් ශ්‍රීමා දිසානායක ජනාධිපතිවරණයට ආවා. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා නිහල් ගලප්පති, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ නමින් තමයි ඔහු ඉදිරිපත් වුණේ. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය ඇතුළුව තමා දුන් පොරොන්දු ඉටු කරන බවට චන්ද්‍රිකා කුමාරතුංග ලිඛිත පොරොන්දුවක් ජනතා විමුක්ති පෙරමුණට ලබා දීමේ ප්‍රතිඵලයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයාව තරඟෙන් ඉවත් කරගත්තා. මේ ජනාධිපතිවරණය තමයි ලංකාවේ මෙතෙක් පැවති ඓතිහාසික ජනාධිපතිවරණය. මක් නිසාද? මේ ජනාධිපතිවරණයේදී තමයි ජයග්‍රාහකයා මෙතෙක් නොබිදිය හැකි වාර්තාවක් තබමින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළේ. 1994 ජනාධිපතිවරණ ප්‍රතිඵල, චන්ද්‍රිකා කුමාරතුංග පොදුජන එක්සත් පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 47,09,205යි. ප්‍රතිශතය 62.28යි.
ශ්‍රීමා දිසානායක එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 27,15,283යි. ප්‍රතිශතය 35.91. මේ ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා ලබාගත් 62.28% ප්‍රතිශතය තමයි අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඡන්ද ප්‍රතිශතය. අද වෙනතුරු ඒ වාර්තාව බිඳින්නේ නැහැ. ඇය ඒ තරම් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේ කෙසේද? ඊට හේතුව තමයි ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක අය ජයග්‍රහණය කළා. උතුරු පළාත, නැගෙනහිර පළාත, වතුකරය ඇතුළුව සියලුම දිස්ත්‍රික්ක ජයග්‍රහණය කළා. මේ ජනාධිපතිවරණයේදී ආසන මට්ටමේ ප්‍රතිඵල බලන විට එක්සත් ජාතික පක්ෂයට දිනා ගන්නට ලැබුණේ මහියංගන ආසනය පමණයි. සමස්ත ශ්‍රී ලංකාවේම ඡන්ද ඒකාකාරී ලෙස චන්ද්‍රිකා කුමාරතුංගට පාවිච්චි වුණා. මෙන්න මේ හේතුව නිසා ඇය 62.28% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඒ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඉන්පසුව ජනාධිපතිවරණයක් එළඹෙන්නේ 1999 අවුරුද්දේ. ඇත්ත වශයෙන්ම නම් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2000 අවුරුද්දේ. 1994 සිට ඇයට අවුරුදු 6ක බලයක් ජනතාව ලබා දී තිබුණත් ඇය ඊට කලින් ජනමතය යලිත් වරක් උරගා බලන්නට තීරණය කළා. වෙනත් ආකාරයකට කියනවා නම් නැවත වරක් ජනාධිපති ධුරයට තේරීපත් වීම සඳහා ඇයගේ කැමැත්ත ප්‍රකාශ කළා. මේ අනුව 1999 දෙසැම්බර් 21 වෙනිදා මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියම කෙරුණා. මේ ජනාධිපතිවරණය සඳහා මෙන්න මේ අපේක්ෂකයන් ඉදිරිපත් වුණා. 1999 ජනාධිපතිවරණය අපේක්ෂකයෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පොදුජන එක්සත් පෙරමුණ, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ, නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණ, හරිශ්චන්ද්‍ර විජයතුංග සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය, WVM රංජිත් ස්වාධීන, රජීව විජයසිංහ ලිබරල් පක්ෂය, වාසුදේව නානායක්කාර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සන්ධානය, ටෙනිසන් එදිරිසූරිය ස්වාධීන, අබ්දුල් රසූල් ශ්‍රී ලංකා මුස්ලිම් පක්ෂය, කමල් කරුණාදාස ජන විමුක්ති සහයෝගිතා පෙරමුණ, හඩ්සන් සමරසිංහ ස්වාධීන, ආර්යවංශ දිසානායක ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, අල්විස් වීරක්කොඩි ප්‍රේමවර්ධන ජනතා නිදහස් පෙරමුණ. මේ ජනාධිපතිවරණය පිළිබඳවත් අපි මීට කලින් වීඩියෝකදී කතා කළා. ටවුන් හෝල් බෝම්බේ පිළිබඳ වීඩියෝව ජනාධිපතිවරණය පැවැත්වීමට දවස් දෙකක් තිබියදී චන්ද්‍රිකා කුමාරතුංගගේ අවසාන ප්‍රචාරක රැස්වීම පැවැති අවස්ථාවේ කොළඹ ටවුන් හෝල් නැත්නම් පුරහල භූමියේදී මරාගෙන මැරෙන ආකාරයේ ප්‍රහාරයක් එල්ලවීම නිසා ඇයගේ දකුණු ඇස ඇයට අහිමි වුණා. ඊට දවස් දෙකකට පසුව පැවැත් වූ ජනාධිපතිවරණයෙන් ඇය ජයග්‍රහණය කළා. ප්‍රතිඵල මෙහිමයි. 1999 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලැබූ ඡන්ද සංඛ්‍යාව 43,12,157යි. ප්‍රතිශතය 51.12යි. රනිල් වික්‍රමසිංහ ලැබූ ඡන්ද සංඛ්‍යාව 36,2748යි. ප්‍රතිශතය 42.71. නන්දන ගුණතිලක ලැබූ ඡන්ද සංඛ්‍යාව 344,173යි. ප්‍රතිශතය 4.08. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනි නැවත වරක් ජයග්‍රහණය කළ නමුත් 1994 වගේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නට නම් ඇයට නොහැකි වුණා. එක්තරා ආකාරයකට ටවුන් හෝල් පරිශ්‍රයේදී පුපුරා ගිය බෝම්බයත් ඇයගේ ජයග්‍රහණය සඳහා හේතු වුණාය කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ නිල කාල දෙකම නිල වාර දෙකම අවසාන වීමෙන් අනතුරුව නැවත වරක් ජනාධිපතිවරණයක් පැවැත්වුණේ 2005. මේ වන විට ඇයගේ ආණ්ඩුවත් පරිහානියට පත් වෙලා තිබුණා. ජනාධිපතිනිය හැටියට ඇයත් පරිහානියට පත් වෙලා තිබුණා. රටේ ජනතාවට කුමක්ද කරන්නේ කියලා තීරණයක් ගත නොහැකි අවිනිශ්චිත තත්ත්වයක හිටියා. මක් නිසාද චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පාලනය මිනිසුන්ට එපා වෙලා තිබුණත් පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩු පාලනය මිනිසුන්ට එපා වෙලා තිබුණත් ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ තෝරා ගන්නට තරම් ලංකාවේ ජනතාවගේ දේශපාලන මනස සූදානම් වෙලා තිබුණේ නැහැ. මෙන්න මෙවැනි තත්ත්වයක් තිබියදී තමයි 2005 ජනාධිපතිවරණය පැමිණි. 2005 ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයට අපේක්ෂකයෙකු තෝරා ගැනීම ටිකක් කරදරකාරී ගැටලු සහගත දෙයක් බවට පත්වෙන ලකුණු 15 වී තිබුණා. මක් නිසාද නැවත වරක් ජනාධිපතිවරණයට චන්ද්‍රිකාට එන්නට බෑ. ඒ වන විට අගමැති තනතුරේ සිටියේ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය දීමට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ
කැමැත්තක් තිබුණේ නැහැ. මක්නිසාද? එකම පක්ෂයේ හිටියත් මේ දෙදෙනා අතරේ විරසකයක් තිබුණා, ගැටුමක් තිබුණා. එහෙත් ඒ වන විට මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පැමිණ සිටි බැවින් ඔහුට අපේක්ෂකත්වයෙන් නොදී ඉන්නට ජනාධිපතිනියට නොහැකි වුණා. මේ වන විට පොදුජන එක්සත් පෙරමුණේ නාමයක් වෙනස් වී තිබුණා. මක්නිසාද? මේ අවස්ථාව වන විට ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සහායට ඇවිල්ලා ආණ්ඩුවක් තාවකාලිකව හදන්නට උදව් කරලා අවසානයේ මේ සියලු දෙනා එකතු වෙලා අලුත් දේශපාලන සංධානයක් හැදුවා. මේ සංධානය තමයි එක්සත් ජනතා නිදහස් සංධානය. ජනතා විමුක්ති පෙරමුණේ උදව් වෙන චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවක් හදපු හැටි අපි ඉදිරියේදී වෙනත් වීඩියෝකදී කතා කරමු. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණත් මේ ආණ්ඩුවේ පාර්ශ්ව කරුවේ. කෙසේ වෙතත් 2004 එක්සත් ජනතා නිදහස් සංධානයේ ආණ්ඩුව පිහිටවන විට ජනතා විමුක්ති පෙරමුණත් ඒ ආණ්ඩුවේ කොටස්කාරයෙක් වෙලා හිටියා. එපමණක් නොවෙයි, ඒ ආණ්ඩුවේ ඇමති තනතුරු 4 ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණා. 2005 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් මෙන්න. මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සංධානය, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය, සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය, ඒ.ඒ. සුරවීර ජාතික සංවර්ධන පෙරමුණ, වික්ටර් හෙට්ටිගොඩ එක්සත් ලංකා ජනතා පක්ෂය, අරුණද සොයිසා රුහුණු ජනතා පක්ෂය, විමල් ගීගනගේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ, අනුරද සිල්වා එක්සත් ලලිත් පෙරමුණ, අජිත් ආරච්චිගේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සංධානය, විජේ ඩයස් සමාජවාදී සමානතා පක්ෂය, නෙල්සන් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ, එක්සත් ජාතික විමුක්ති පෙරමුණ. මේ ජනාධිපතිවරණයෙන් ජයගන්නට මහින්ද රාජපක්ෂට අසීරු තත්ත්වයක් තිබුණු බව තමයි පේන්නට තිබුණේ. මක්නිසාද මේ වන විට රනිල් වික්‍රමසිංහ කිසියම් ප්‍රබල තත්ත්වයකට දේශපාලන වශයෙන් ප්‍රබල චරිතයක් බවට පත්වෙමින් සිටියා. ඔහුට අන්තර්ජාතික වශයෙන් සහයෝගය ලැබෙමින් තිබුණා. එපමණක් නොවෙයි, උතුර සහ නැගෙනහිර වගේම වතුකරේත් සහාය ඔහුට හිමි වී තිබුණා. මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන්නේ කෙසේද කියන ගැටලුව ඔහුගේ පාක්ෂිකයන්ට තිබුණා. කෙසේ වෙතත් උතුරු පළාතේදී LTTE සංවිධානය ඡන්ද වර්ජනයක් ක්‍රියාත්මක කළා. මේ ඡන්ද වර්ජනය නිසා යාපනය දිස්ත්‍රික්කයේ නිසියාකාරව ඡන්දය පාවිච්චි වුණේ නැහැ. යාපනය හැරුණු විට අනික් ප්‍රදේශවල, උතුරු පළාතේ අනික් දිස්ත්‍රික්කවල සහ නැගෙනහිර පළාතේ යම් ප්‍රමාණයකට ඡන්ද පාවිච්චි වුණා. ඒ සියලු ඡන්ද ලැබුණේ රනිල් වික්‍රමසිංහට. එහෙත් අවසානයේ ප්‍රතිඵල එන විට ඉතාම ස්වල්ප ඡන්ද සංඛ්‍යාවකින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරලා තියෙනවා. 2005 ජනාධිපතිවරණය ප්‍රතිඵල, මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සංධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 48,87,152, ප්‍රතිශතය 50.29. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 47,06,366, ප්‍රතිශතය 48.43. මේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සිංහල ජනතාවගේ, සිංහල බෞතරයේ සහයෝගය ලබා ගන්නට සමත් වුණා. ඔහු සිංහල ජනතාවට ඉදිරිපත් කළ පොරොන්දුව තමයි මම යුද්ධය ඉවර කරනවා, උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනවා කියන පොරොන්දුව තමයි ඔහු ඉදිරිපත් කළේ. මේ පොරොන්දුව රටේ ජනතාව අතිබහුතරයක් නම් අනුමත කළේ නැහැ. ඒ නිසා තමයි ඔහුට ඉතාම ස්වල්ප ඡන්ද සංඛ්‍යාවකින් දිනන්න සිද්ධ වුණේ, 50.29 වගේ ඉතාම ස්වල්ප සංඛ්‍යාවකින්, ස්වල්ප ප්‍රතිශතයකින්. කෙසේ නමුත් ඔහුගේ ආණ්ඩුව LTTE සංවිධානය පරාජය කිරීමට සමත් වුණා. 2009 වන විට LTTE සංවිධානය යුද්ධමය වශයෙන් පරාජය පත් කරලා උතුරයි නැගෙනහිරයි නැවත වතාවක් නිදහස් ප්‍රදේශ බවට පත් කරගත්තා. මෙන්න මේ යුද ජයග්‍රහණය නිසා මහින්ද රාජපක්ෂ කීර්ති යශෝරාවේ ඉහළටම නැගුණා. මහා රජාණෝ කියලා විරුදාවලිත් හැදුණා. යුද්ධ වීරයා වුණා. 2009 යුද්ධ ජයග්‍රහණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ කල්පනා කරනවා ඊළඟ ජනාධිපතිවරණය ඉක්මනින් පවත්වන්න. නියම වශයෙන් නම් ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණේ 2011 අවුරුද්දේ. එහෙත් යුද්ධ ජයග්‍රහණයෙන් ලැබපු කීර්ති යශෝරාවයත් සමග මහින්ද රාජපක්ෂ තීරණය කරන ඊට අවුරුද්දකට කලින් ජනාධිපතිවරණයක් පවත්වන්න. ඒ අනුව 2010 අවුරුද්දේ මීළඟ ජනාධිපතිවරණය එනවා. මෙන්න මේ අවස්ථාව වන විට මහින්ද රාජපක්ෂ විරෝධී බලවේග සියල්ල එකතු වෙලා මහින්දට සටනක් දිය හැකි අපේක්ෂකයෙක් වේදිකාවට ගේනවා. මේ අපේක්ෂකයා තමයි යුද්ධය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නායකත්වය දුන්න යුද්ධ හමුදාපතිවරයා, හිටපු හමුදාපති
සරත් ෆොන්සේකා. සරත් ෆොන්සේකා යුද්ධ වීරයා හැටියට අභිෂේක කරවීමේ ව්‍යාපාරයකුත් ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණා. එක පැත්තකින් යුද්ධයට නායකත්වය දුන් දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ විදිහට අභිෂේක ලබද්දී මහා රජාණන්යයි විරුද්ධාවලි ලබද්දී, අනික් පැත්තෙන් ඇත්තටම යුද්ධය කරේ සරත් ෆොන්සේකායයි කියමින් තවත් ව්‍යාපාරයක් දියත් වී තිබුණා. මෙයින් වැරදි මතයකුත් සමාජගත වුණා යුද්ධයේ දිනුවේ සරත් ෆොන්සේකා කියලා. නමුත් එය වැරදි. මක් නිසාද? යුද්ධයේ දිනුවේ ත්‍රිවිධ හමුදාව. ඒ හමුදාවේ යුද්ධ හමුදාපති හිටියා, නාවික හමුදාපති හිටියා, ගුවන් හමුදාපති හිටියා. මේ හමුදාවන් තුනම එකතු වෙලා තමයි යුද්ධය දිනුවේ. ඒත් ලංකාවේ දේශපාලනයේ තියෙන විෂම ස්වභාවය නිසා නාවික හමුදාව කරපු කාර්යභාරයත් පැත්තකට ගියා, ගුවන් හමුදාව කරපු කාර්යභාරයත් පැත්තකට ගියා. මහින්ද රාජපක්ෂට එරෙහිව කඳ උරා ගොඩනගලා සරත් ෆොන්සේකා යුද්ධ වීරයා බවට පත් කළා. මේකෙන් හානි දෙකක් සිද්ධ වුණා. එකක් වැරදි මතයක් සමාජගත වුණා. අනිත් කාරණේ සරත් ෆොන්සේකා තමන්ට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා විශාල මිත්‍යාවකට වැටුණා. කෙසේ හෝ 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව තරඟ වදින්නට සරත් ෆොන්සේකා වේදිකාවට ආවා. 2010 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ මහින්ද රාජපක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, සරත් ෆොන්සේකා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මොහොමඩ් කාසිම් ඉස්මයිල් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, අචල අශෝක සුරවීර ජාතික සංවර්ධන පෙරමුණ, චන්න ජනක සුගත්ශ්‍රී ගමගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, W.V. මහිමන් රංජිත් ස්වාධීන, ASP ලියනගේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, සරත් මනමේන්ද්‍ර නව සිහල උරුමය, M.K. ශිවලිංගම් ස්වාධීන, උක්කුබණ්ඩා විජයකෝන් ස්වාධීන. ඇත්ත වශයෙන්ම මේ තමයි සරත් ෆොන්සේකාව විනාශ කරපු ජනාධිපතිවරණය. මක් නිසාද? ඒ වන විට දේශපාලනයේ යන්තම් හෝදන්න සමාජ අවබෝධය තියෙන සියලු දා දැනගෙන සිටියා. එවර ජනාධිපතිවරණයේ කුමන අපේක්ෂකයෙක් ඉදිරිපත් කළත් ජයග්‍රහණය කරන්නේ නම් මහින්ද රාජපක්ෂ බව. එසේ තිබියදී සරත් ෆොන්සේකාව අලුත් පක්ෂයකින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හංසයා ලකුණින් තරගයට ඉදිරිපත් වුණා. මේ ජනාධිපතිවරණ සටන බරපතල විදියට ගියා. මේ දෙපාර්ශ්වයටම ජනතාව රැස් වුණා. එහෙත් මහින්ද රාජපක්ෂට එරෙහි කඳවුර බලවේග රාශියක් එකතු කරලා සරත් ෆොන්සේකා වේදිකාව මත තියාගෙන තමයි ඡන්ද ව්‍යාපාරය අරගෙන ගියේ. 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මහින්ද රාජපක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබු ඡන්ද සංඛ්‍යාව 60,15,934, ප්‍රතිශතය 57.88. සරත් ෆොන්සේකා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලැබු ඡන්ද සංඛ්‍යාව 41,73,185, ප්‍රතිශතය 46.15. 2010 ජනාධිපතිවරණයෙන් නැවත වතාවක් රටේ ජනතාව අතිවිශිෂ්ට බලයක් මහින්ද රාජපක්ෂට ලබා දීම නිසා රටේ මතයක් ඇති වුණා මහින්දව නම් පරද්දන්නට බැහැ ආයිත් කියලා. මහරජාණෝ කපේටවත් පරද්දන්න බැහැ කියලා තමයි කිව්වේ. එහෙත් කිසිවකුත් නොදන්නා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. මේ ව්‍යාපාරය ආරම්භ වුණේ 2012 අවුරුද්දේ. මේ ව්‍යාපාරය සැලසුම් කළ අය ඉතාම සියුම් සැලැස්මක් මේ සකස් කළේ. ඒ සැලැස්ම අනුව තමයි රටට අලුත් සටන් පාඨයක් ආවේ, මහින්ද හොරා. එතැන් සිට 2015 දක්වාම එක දිගට අවුරුදු තුනක් මහින්ද හොරා කියන වචන දෙක දේශපාලන ක්ෂේත්‍රයේ රැව් දෙන්නට පටන් ගත්තා. ආණ්ඩුවට එරෙහි මහින්දට විරුද්ධ සියලු පාර්ශ්වයන් කිසිම පසුබෑමකින් තොරව මහින්ද හොරා නැමැති සටන් පාඨයේ දිගින් දිගට අරගෙන ගියා. මේකේ ප්‍රතිඵලය වුණේ කුමක්ද? ඊළඟ ජනාධිපතිවරණයේ එන විට මහින්ද වැරදි අඩියක් තිබ්බා. ඒ වැරදි අඩිය තියපු අවස්ථාවේදීම ඔහු ගෙදර යවන්නට අර බලවේගයට හැකි වුණා. මහින්ද කුමක්ද තිබූ වැරදි අඩිය? 2015 වෙනිට මහින්ද රාජපක්ෂ වාර දෙකක් ජනාධිපති අනතුර දරලා අවසానයි. ඔහුට නැවත වාරයක් ජනාධිපති වෙන්නට ඕනෑ වුණා. මෙන්න මේ නිසා ඔවුන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 සංශෝධනය එකතු කරලා ජනාධිපති තනතුර සඳහා තේරීපත්‍ය හැක්කේ දෙසරයයි කියලා තිබූ සීමාව වෙනස් කළා. ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයට, එනම් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට මහින්ද රාජපක්ෂ සූදානම් වුණා. ඒත් මේ වන විට 2012 ඔහුට එරෙහිව ආරම්භ කළ සැලැස්ම ව්‍යාපාරයේ ඉතාම සියුම් ආකාරයට ශක්තිමත් වෙමින් තිබුණා. රටේ ජනතාව කිසිදාක විශ්වාස කළේ නැහැ මහින්ද පරද්දන්න පුළුවන් කියලා. ඒත්
මේ කියන ව්‍යාපාරයේ ඊට සුදුසු අපේක්ෂකයෙක් හොයාගත්තා. කිසි කෙනෙකුට හිතන්නට බැරි විදිහේ අපේක්ෂකයෙක් අන්තිමට මහින්දගේ ගෙදරින්ම ලැබුණා. මහින්දගේ ආණ්ඩුවේම හිටපු සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මේ බලවේගී අපේක්ෂකයා විදිහට ඉදිරියට ගත්තා. මෙන්න ඒ ජනාධිපති වෙනට ඉදිරිපත් වූ අපේක්ෂකයෝ. මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය, මෛත්‍රීපාල සිරිසේන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, විමල් ගීගනගේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ, IM ඉල්ලියාස් ස්වාධීන, සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය, ජයන්ත කුලතුංග එක්සත් ලංකා මහා සභාව, ASP ලියනගේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, සුන්දරම් මහේන්ද්‍රන් නව සම සමාජ පක්ෂය, සරත් මනමේන්ද්‍ර නව සිහල උරුමය, ඊබ්‍රාහිම් මොහොමඩ් මිශ්ලාර් එක්සත් සාම පෙරමුණ, දුමින්ද නාගමුව පෙරටුගාමි සමාජවාදී පක්ෂය, රුවන් තිලක පේදුරු එක්සත් ලංකා ජනතා පක්ෂය, අනුරුද්ධ පොල්ගම්පල ස්වාධීන, ප්‍රසන්න ප්‍රියංකර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාර, නාමල් අජිත් රාජපක්ෂ අපේ ජාතික පෙරමුණ, බත්තරමුල්ලේ සීල රතන හිමි ජනසත පෙරමුණ, රත්නායක ආරච්චිගේ සිරිසේන දේශප්‍රේමී ජාතික පෙරමුණ, මුතුබණ්ඩා තැමිනිමුල්ල ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය, පාණි විජේසිරිවර්ධන සමාජවාදී සමානතා පක්ෂය. මේ ජනාධිපතිවරණයේදීත් සියලු බලවේග මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා එක පෙරමුණකට ඇවිත් හිටියා. ඔවුන් සියලු දෙනා උතුර, නැගෙනහිර, වතුකරය ඇතුළු සියලුම ප්‍රදේශ ආක්‍රමණය කරමින් මහින්ද රාජපක්ෂට එරෙහිව බලමුළු ගැන්වුවා. මේකේ ප්‍රතිඵලයක් ඇටට සිදු වුණේ කුමක්ද? මේ කපේවත් පරද්දන්නට බැහැ කියපු මහරජාණෝ පැරදිලා ගෙදර ගියා. 2015 ජනාධිපතිවරණය ප්‍රතිඵල, මෛත්‍රීපාල සිරිසේන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලැබු ඡන්ද සංඛ්‍යාව 62,17,162, ප්‍රතිශතය 51.28%. මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබු ඡන්ද සංඛ්‍යාව 57,68,090, ප්‍රතිශතය 47.58%. මෙන්න මේ ජනාධිපතිවරණයෙන් පසුව තමයි යහපාලන ආණ්ඩුව බිහි වුණේ. මහින්ද පරාජය කරපු මෛත්‍රීපාල සිරිසේන ඡන්දෙට ආවේ ඉන්දියාවේ අගමැති මෝඩිගේ ඇඳුම ඇඳගෙන. යහපාලනය ගෙන එන පිරිසිදු නායකයා වශයෙන්. ඔහු දේශපාලන වශයෙන් පිරිසිදු චරිතයක් නොවන බව රටේ බොහෝ දෙනා දැනගෙන සිටියේ නැහැ ඒ වන විට. ඒ නිසා මහින්ද පරද්දන්නට සුදුසු අපේක්ෂකයා විදිහට තමයි මෛත්‍රීපාල සිරිසේන කරලියට ගෙනාවේ. ඔහු ජනාධිපති වර්ෂයෙන් දිවුරුම් දුන් දවසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි පත්වීමක් මිනිත්තු 30ක් යනටත් කලින් ක්‍රියාත්මක කළා. ඒ තමයි අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ නම් කිරීම. මක් නිසාද? ඒ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබුණු ආණ්ඩුවක් තිබුණා. අගමැතිවරයෙකුත් හිටියා. එසේ සිටියේදී මෛත්‍රීපාල සිරිසේන එක්වරම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් පත් කළා. දැන් මෙන්න මේ ආණ්ඩුව යාදක නොරත රත වගේ පෑහීමක් නැතුව ඇදි ඇදි යන්නට පටන් ගත්තා. ජනාධිපතිවරයා බලයට පත් වෙලා මාසයක් යනට කලින් මහබැංකු බැඳුම් කර කොල්ලේ සිදු වුණා. මේ ආණ්ඩුව බලයට පත්වේ හොරු අල්ලන්න, මහින්දලා හොරු. ඒ නිසා හොරු අල්ලන්නටයි ආවේ. එහෙත් මේ සාර්ථක වුණේ නැහැ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතරේ නොපෑහෙන දීගයක් වගේ තමයි මේ ආණ්ඩුව තිබුණේ. මේ හේතුව නිසා මේ ආණ්ඩුව වැඩිකල් පවත්වාගෙන යන්නට බැරි වුණා. අනිත් කාරණය තමයි 2015 ජනාධිපතිවරණයේදී මහින්දය පරාජය කිරීම තමන්ට සිදු ඓතිහාසික වරදක් ලෙස රටේ බහුතර ජනතාව අතරේ මතයක් ඇතිවන්නට පටන් ගත්තා. යුද්ධය අවසන් කළ නායකයා, රටට සාමය ගෙනා නායකයා පරාජය කරලා ගෙදර යැවීමේ කනස්සල්ලක් රටේ ජනතාව තුළ ඇති වුණා වගේ පෙනුණා. මේ සියල්ල අවසානයේ ලැබුණු ප්‍රතිඵලය කුමක්ද? යහපාලන ආණ්ඩුව අවුරුදු 4ක් යන විට පවත්වාගෙන යන්නට බැරි තත්ත්වයකට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත වතාවක් මහින්ද රාජපක්ෂ රඬගහලා අගමැතිකම දුන්නා. මේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වුණා. අවසානයේ අධිකරණයටත් යන්න සිද්ධ වුණා. කෙසේ හෝ මහින්ද රාජපක්ෂ අගමැති වෙලා දවස් 52යි හිටි. ඒ ආණ්ඩුව ඉතිහාසයේ දැන් එකතු වෙලා තියෙනවා දවස් 52 ආණ්ඩුව කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තේරුණා තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නට බෑ. ඒ නිසා ඔහු නියමිත කාලයට කලින් 2019දී ජනාධිපතිවරණයක් ඇඳවීමට පියවර ගන්නවා. මේ ජනාධිපතිවරණයත් සුවිශේෂයි. 2019 ජනාධිපතිවරණය සුවිශේෂ වන්නේ ඇයි? කාරණා කීපයක් නිසා. එකක්, මේ අවස්ථාවේදී රටේ ජනතාවට කෙරුණු ආරාධනය තමයි පසුගිය වතාවේ වැරදීමකින් බලයෙන් පහ කළ මහින්ද රාජපක්ෂ වෙනුවට ඔහුගේ සොහොයුරා බලයට පත් කරන්න. රාජපක්ෂලාට ජනතාවගෙන් සිදු වරද නිවැරදි කිරීම සඳහා ඔහුට බලය දෙන්න.
මේ වන විට යහපාලන ආණ්ඩුවේ වැරදි දේශපාලන ක්‍රියාමාර්ග නිසා රට තුළ බරපතල සැකයක් නිර්මාණය වී තිබුණා. MCC ගිවිසුම වැනි ගිවිසුම් අත්සන් කරලා ඇමරිකාවට ඇවිල්ලා ලංකාවට ගොඩ බහින්න අවස්ථාව සැලසෙනවා. මෙයින් රට දෙකඩ වෙන්නට පුළුවන්. මේ අනාදී වශයෙන් විවිධාකාර දේශපාලන ගැටලු නිර්මාණය වෙලා තිබුණා. මෙන්න මේ තත්ත්වයේ යටතේ නැවත වරක් රාජපක්ෂලාව බලයට ගේන්නට රටේ මිනිසුන්ට අවශ්‍ය වුණා කියලා කියන්නට පුළුවන්. මෙන්න මේ තත්ත්වයේ තිබියදී තමයි 2019 ජනාධිපතිවරණය ආවේ. මෙතෙක් පැවැත්වූ ජනාධිපතිවරණ අතරින් වැඩිම අපේක්ෂකයන් ඉදිරිපත් වුණේ මේවර 2019 ජනාධිපතිවරණයට. ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය, සජිත් ප්‍රේමදාස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය, AHM අලවි ස්වාධීන, සිරිපාල අමරසිංහ ස්වාධීන, අජන්තාද සොයිසා රුහුණු ජනතා පෙරමුණ, අරුණද සොයිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, ආර්යවංශ දිසානායක ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ප්‍රියන්ත එදිරිසිංහ ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය, මිල්රෝයි ප්‍රනාන්දු ස්වාධීන, සුබ්‍රමාණියම් ගුණරත්නම් අපේ ජාතික පෙරමුණ, සුමනසිරි හේරත් ස්වාධීන, MLAM හිස්බුල්ලා ස්වාධීන, සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය, සරත් කීර්තිසේන ස්වාධීන, ජයන්ත කැතකොඩ ස්වාධීන, ASP ලියනගේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, සරත් මනමේන්ද්‍ර නව සියල උරුමය, ඉල්ලියාස් අයිද්‍රුස් මොහොමඩ් ස්වාධීන, දුමින්ද නාගමුව පෙරටුගාමි සමාජවාදී පක්ෂය, බැද්දගමගේ නන්දිමිත්‍ර නවසම සමාජ පක්ෂය, රොහාන් පල්ලෙවත්ත ජාතික සංවර්ධන පෙරමුණ, අජන්තා පෙරේරා සමාජවාදී පක්ෂය, සමන් පෙරේරා අපේ ජනබල පක්ෂය, අනුරුද්ධ පොල්ගම්පල ස්වාධීන, අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි ස්වාධීන, නාමල් රාජපක්ෂ ජාතික සමගි පෙරමුණ, බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ, මහේෂ් සේනානායක ජාතික ජනතා පක්ෂය, MK ස්වාජිලිංගම් ස්වාධීන, අශෝක වඩිගමංගාව ස්වාධීන, සමරවීර වීරවන්නි ස්වාධීන, රජීව විජේසිංහ ස්වාධීන, පාණී විජේසිරිවර්ධන සමාජවාදී සමානතා පක්ෂය. අපේක්ෂක 35යි. මේ ජනාධිපතිවරණයේ විශේෂතා කීපයක් තියෙනවා. එයින් එකක් තමයි හිටපු ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම. දෙවැනි කාරණය තමයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සිටියේදී එහි නියෝජ්‍ය නායකයා වූ සජිත් ප්‍රේමදාස තරඟයට ඉදිරිපත් වීම. ඒත් එක්සත් ජාතික පක්ෂයේ නමින් නොවෙයි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් නමින්. ඊට අමතරව පහුගිය ජනාධිපතිවරණ කිහිපයේදීම මහින්ද රාජපක්ෂ විරෝධී ඡන්ද ව්‍යාපාරයේ පෙරමුණගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා 2019 ජනාධිපතිවරණයේදී. එසේම මේ ජනාධිපතිවරණයේදී පැහැදිලිව පෙනෙන්නට තිබුණා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව තමයි උතුරු පළාත, නැගෙනහිර පළාත සහ වතුකරය ක්‍රියාත්මක වුණේ. එවැනි තත්ත්වයක් යටතේ තමයි ගෝඨාභය රාජපක්ෂයේ ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන ගියේ. අනිත් කාරණය, ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම දේශපාලනඥයෙක් නෙවෙයි. ඔහු හිටපු රජ නිලධාරී, ඊට කලින් හමුදා නිලධාරී. කෙසේ වෙතත් රටේ ජනතාව එක මිතට එක රොත්තට ගෝඨාභය රාජපක්ෂ දිනවීම සඳහා හදවතින්ම ක්‍රියාත්මක වුණා කිව්වොත් නිවැරදි. මේ ජනාධිපතිවරණයේදී ඇත්තටම ගෝඨාභය රාජපක්ෂට යාපනයෙන් ලැබුණ ඡන්ද ප්‍රතිශතය 6.24%. උතුර සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්කවලින් ගෝඨාභය රාජපක්ෂට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ 35%ක තරම් ප්‍රතිශතයක්. ඒ සියල්ල ඔහු පරාදයි. ඒත් අවසානයේ ඔහු ජයග්‍රහණය කළ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වශයෙන් ඓතිහාසික වෙමින්. කලින් කියන්ට අමතක වූ කාරණයක් සඳහන් කළ යුතුයි. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සමග තරඟ වැදුනේ සරත් ෆොන්සේකා යුද්ධනායකයා. ඔබ දන්නවාද උතුර සහ නැගෙනහිර සියලු දෙනා ඡන්දය දුන්නේ මහින්දට විරුද්ධව සරත් ෆොන්සේකාට පක්ෂව? සියලු දිස්ත්‍රික්ක උතුර සහ නැගෙනහිර ජයග්‍රහණය කළේ යුද්ධයෙන් ඒ පළාත විනාශ කළායයි කියපු සරත් ෆොන්සේකා. ඡන්දදායකයාගේ හැසිරීම හිතාගන්නට බෑ. ඡන්දදායකයාගේ හැසිරීම කෙබඳුද? උතුර සහ නැගෙනහිරදී ඡන්දය තීරණය වන්නේ ප්‍රධාන වශයෙන් ජාතිය කියන සාධකය මත. එතනදී වරදවා වටහා ගන්නට එපා. ඔවුන් ඡන්දය දෙන්නේ දෙමළ අපේක්ෂකයෙකුට කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒ අවස්ථාවේදී සිංහල නායකයා විදියට ඉස්මතු වුණේ මහින්ද රාජපක්ෂට. ඔහුව පරාජය කිරීම සඳහා තමයි අනික් සිංහල අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාට ඡන්දය දුන්නේ. 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල
ගෝටාභය රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 69,24,255යි. ප්‍රතිශතය 52.25යි. සජිත් ප්‍රේමදාස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 55,64,239යි. ප්‍රතිශතය 41.99යි. අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය ලැබූ ඡන්ද සංඛ්‍යාව 418,553යි. ප්‍රතිශතය 3.16යි. ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් පාවිච්චි වුණේ මේ ජනාධිපතිවරණයේදී. ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව තිබුණා 1,59,92,096ක්. එයින් 1,33,87,951ක් ඡන්ද පාවිච්චි වුණා. එය ප්‍රතිශතයක් හැටියට 83.72. එසේම මේ ජනාධිපතිවරණයේදී ඡන්ද 1,35,452ක් ප්‍රතික්ෂේප වුණා. නරක් වූ ඡන්ද ප්‍රතිශතයක් හැටියට එය 0.85. වලංගු වූ ඡන්ද සංඛ්‍යාව 1,32,52,499යි. සජිත් ප්‍රේමදාසට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ වාර්තා කළ වැඩි ඡන්ද සංඛ්‍යාව 13,60,016යි. මේ ජයග්‍රහණය සුවිශේෂයි යනුවෙන් මා සඳහන් කළේ උතුර නැගෙනහිර සහ බතුකරයේ සහාය නැතිව ජයග්‍රාහකයා ජයග්‍රහණය වාර්තා කළ එකම මැතිවරණය මේක කියලා කියන්නට පුළුවන්. ඒසා විශාල ජනතා බලයක් සහිතව ජනාධිපති තනතුර ලබාගත් ගෝඨාභය රාජපක්ෂ තමාගේ තනතුරේ වගකීම හරියාකාරව ඉෂ්ට කළාද නැද්ද කියලා අපි හැමෝම දන්නවා. ඔහුගේ කාලය තුළ කොවිඩ් වසංගතය ඇවිත් මුළු ලෝකයේම අසීරුතාවට පත් වෙලා හිටි බව ඇත්ත. කොවිඩ් වසංගතය පිටු දැකීම සඳහා ඔහු ඉතා විශාල වැඩකොටසක් කළ බවත් ඇත්ත. එහෙත් ඔහුට එළඹී තිබුණු අර්බුදය නිසියාකාරව කළමනාකරණය කරගන්නට බැරි වුණා. අවසානයේ ඔහුට එරෙහිව අරගලය නමින් විරෝධතා ව්‍යාපාරයක් පැන නැගුණා. එහි අවසාන ප්‍රතිඵලය වුණේ කුමක්ද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ තනතුර දාලා පලා ගියා. මේ ගෝල්ෆේස් අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා තමන්ගේ තනතුර දාලා පලා යද්දී ඒක අහුලාගත්තේ කවුද? ඒ වන විට පසුගිය මහමැතිවරණයේදී එකම ආසනයක්වත් දිනා ගන්නට තරම් ජනතා වර්මක් නොලැබූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ. ඔහුට අඩු වශයෙන් ඒ මහමැතිවරණයේදී තමන්ගේ ආසනයවත් දිනා ගන්නට බැරි වුණා. ජාතික ලැස්සෙන් මන්ත්‍රීකමක් ලැබුණු නිසා ඒ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන තමයි ඔහු පාර්ලිමේන්තුවට ඇවිත් හිටියේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තනතුර දාලා පලා ගියාට පසුව අර 69,00,000 බලය සහිතව පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වෙලා මෙන්න මේ ජනවරමක් නැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරේ සිට ජනාධිපති තනතුර සදා ඔසවාගෙන ගියා. ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වූ පූර්ව ජනාධිපතිවරණ වීඩියෝ මාලාව මෙයින් අවසන් වෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් පසුව අපි නැවත වීඩියෝවකින් හමුවෙමු. මම ධර්මශ්‍රී කාර්යවසම්.